දරුවන් මගේ ආදරණීය දූල පුතාලා හැමෝටම ඔන්න අදත් ඉඳුනිල් ටීචර් දූල පුතාලට අලුත් පාඩමක් අරගෙන ආවා තුන ශ්‍රේණිය ගමනාගමනය දූල පුතාලා තවමත් ඉඳුනිල් ටීචර්ව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ටච් කරන්න ඒ ළඟම තියෙන බෙල් අයිකන් එකක් ටච් කරලා ඕල් කියන එක දැම්මොත් ටීචර්ගේ පාඩම් දාපු සැනින් දූල පුතාට බලා ගන්න පුළුවන්. ඉන්දුනිල් ටීචර් Facebook fan page එක follow කරන්න. ඒ වගේමයි ඉන්දුනිල් ටීචර් Telegram group එකත් එක්කත් දැන් මගේ දූල පුතාට එකතු වෙන්න පුළුවන්. දූල පුතාට අමාරු පාඩම් ඒ වගේම පැවරුම් අපිට ෂෙයා කරගන්න පුළුවන් මේ group එක හරහා. ටීචර්ගේ පාඩම් දූල පුතාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. එහෙමනම් දුවේ පුතේ අපි අද ගමනාගමනය කියන පාඩම ඉගෙන ගමු. ගමනාගමනය ට්‍රාන්ස්පෝර්ට්. අපි බලමු දුවේ පුතේ ගමනාගමනය කියන්නේ මොකක්ද කියලා. අපට එදිනෙදා ජීවිතයේදී එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීමට අවශ්‍ය වන අතර එසේ ගමන් කිරීම ගමනාගමනය ලෙස හඳුන්වයි. දූල පුතාලා දන්නවා අපිට එදිනෙදා ජීවිතයේදී එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරන්න අවශ්‍ය වෙනවා නේද? ඔව් අපිට නිවසේ ඉඳලා පාසලට යන්න අවශ්‍ය වෙනවා. එතකොට මෙන්න මේ ගමන් කිරීම අපි ගමනාගමනය කියලා හඳුන්වනවා. අපි මේ ගමනාගමනය සඳහා විවිධ වාහන යොදා ගන්නවා නේද? අපි මුලින්ම බලමු ගමනාගමනය සඳහා අතීතයේදී මොනවද යොදාගත්තේ කියලා. අපි අතීතයේදී ගමනාගමනය සඳහා මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි යොදාගත්තේ. මොනවද? දෝලාව. දූල පුතාලා අහලා ඇති ඉස්සර රජවරු, රජිනියෝ, ඒ වගේම සිටුවරු මේ වගේ ප්‍රභූ පැලැන්ති අය ගමන් කරේ දෝලාවෙන්. දෝලාව කියන්නේ කුඩා පෙට්ටියක් වගේ සකසපු ඇතුලේ කාට හරි වාඩි වෙලා යන්න පුළුවන් දෙයක්. මේක අරන් ගියේ කවුද? ඔව් මේ දෝලාව අරගෙන යන්නේ සාමාන්‍ය මිනිස්සු හතර දෙනෙක්. හතර දෙනෙක්ෝ ඊට වැඩි සංඛ්‍යාවක්. දෝලාවේ දෙපැත්තෙන් තියෙන මදුවේ පුතේ කණු දිග රිටවල් දාලා මේ රිටවල් උරහිස්සේ තියාගෙන තමයි දෝලාවේ ඇතුලේ වාඩි වෙලා ඉන්න කෙනාව අවශ්‍ය තැනට අරගෙන යන්නේ. රජතුමාට, රජිනියට, ඒ වගේම සිටුවරුන්ට යන්න ඕන තැන්වලට මේ දෝලාවේ තියලා වාඩි කරවලා සාමාන්‍ය පුරවැසියෝ අරගෙන ගිහින් පරිස්සමෙන් තියෙනවා. ඒක තමයි රජ කාලේ තිබුණු ප්‍රභූවරුන්ගේ වාහනය නේද? ඔව්. දූල පුතාලා දැකලා නැතුව ඇති. ඒ උනාට අහලා ඇති. මේ පළවෙනි පින්තූරයෙන් පෙන්වලා තියෙන්නේ අන්නේ දෝලාවක්. ඊට පස්සේ දුවේ පුතේ කරත්ත වලින් තවලම් බැඳගෙන නේද? ගමන් බිමන් ගියා. කරත්තවල නැගලා ගියා. එතකොට සතුන්ගේ පිටේ තවලම් බැඳලා මේ තවලම් අරගෙන ගමනාගමනේ යෙදුණා. ඒ විතරක් නෙමේ සතුන්ගේ පිටේ නැගලා ගියා. කාන්තාරය වගේ ප්‍රදේශවල ඔටුවන්ගේ පිටේ තමයි දුවේ පුතේ ගමන් කරේ. ඒ වගේම ලොකු සල්ලි තියෙන උදවිය අශ්වයන්ගේ පිටේ ගමන් කරා. ඒ වගේමයි අලියතුන්ගේ පිටේ
ගමන් කරා. අපි අහලා තියෙනවා බූරුවන්ගේ පිටෙත් ඒ කාලේ ගමන් ගියා කියලා. මෙන්න මේ ආකාරයට දුවේ පුතේ ඒ කාලේ ගමනාගමනය සඳහා සතුන්වත් යොදාගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගංගාවලින් ගමන් කරන අය මුහුදෙන් ගමන් කරන අය ගමන් කරේ ඔරු පාරු වැනි දේවල් යොදාගෙන. ඔරුවෙන් පාරුවෙන් භාණ්ඩ පවා ප්‍රවාහනය කළා. ඉතින් දුවේ පුතේ දියුණු ක්‍රම නොතිබුණු මේ කාලේ ඒ කියන්නේ අතීතයේ ගමන් බිමන් අවශ්‍යතා ඉටු කරගත්තේ මෙන්න මේ වගේ වාහන සතුන් යොදාගෙන. පාසල අවට ඇති ස්ථාන. දූල පුතාලගේ පාසල අවට මෙන්න මේ වගේ ස්ථාන තියෙනවද කියලා බලන්න. පන්සල, කෝවිල, පල්ලිය, මස්ජිදය මෙන්න මේ වගේ ආගමික ස්ථාන දූල පුතාලගේ පාසලවට තියෙනව නේද? අනිවාර්යෙන් එකක් හෝ කිහිපයක් තියෙන්න පුළුවන්. ඒ වගේම පොලිසිය. පොලිස් ස්ථානය පාසලවට කොහේ හෝ තියෙන්නත් පුළුවන් නේද? තැපැල් කාර්යාලය. ඕනෑම නගරයක ඕනෑම ගමක දුවේ පුතේ තැපැල් කාර්යාලයක් තියෙනවා. මේ තැපැල් කාර්යාලය අපේ පාසලවට තියෙන්න පුළුවන් දෙයක්. බස් නැවතුම් පොළ. පාසලක් අසල අනිවාර්යෙන්ම බස් නැවතුම් පොළක් තියෙනවා. බැංකුව. බැංකුවක් බොහෝ පාසල් අසල තියෙන්න පුළුවන්. රෝහල. රෝහලකුත් ඇතැම් පාසල් අසල තියෙන්න පුළුවන්. දූල පුතාලගේ පාසල්වලට මෙන්න මේ ස්ථාන එකක් දෙකක් හෝ කිහිපයක් එහෙම නැත්නම් මේ ස්ථාන සියල්ලම තියෙන්න පුළුවන්. එහෙනම් අපි පාසල්වලට තියෙන ස්ථාන පිළිබඳව පොදු ස්ථාන පිළිබඳව දූල පුතාලා අවබෝධයක් තියාගන්න ඕනේ. පාසල අවට ඇති ස්ථානවලට ගමන් කිරීමේදී හමුවන මාර්ග. අපි මාර්ගවලට කියනවා රෝඩ්ස් කියලා. දූල පුතාලගේ පාසලවට තියෙන පොදු ස්ථානවලට නැත්නම් පුතාලගේ නිවසට ගමන් කිරීමේදී විවිධ වර්ගයේ මාර්ග තියෙනවා. පාරවල් නේද? ඔව්. මොනවද ඒ පාරවල් කියලා බලමු. අඩිපාර. අඩිපාර කියන්නේ දුවේ පුතේ අපේ අඩිය තියෙන ප්‍රමාණයට පමණක් සැකසිච්ච පාර. මේ පාරේ ගොඩාක් ලොකුවට පාර නැහැ. අඩිය තියෙන ප්‍රමාණය විතරක් සුද්ධ වෙලා පාර වගේ හැදිලා තියෙනවා. මෙහෙම පාරවල් අපේ ගම්වල ඕන තරම් තියෙනවා. හැබැයි මේ වගේ පාරවල් නගර බදවනම් දකින්න නෑ. මේ පළවෙනි පින්තූරයෙන් පෙන්වලා තින්නේ ඒ වගේ අඩිපාරක්. බොරළු පාර. බොරළු පාර කියන්නේ දුවේ පුතේ පාර තරමක් පාර සකසලා තියෙනවා. හැබැයි මේ පාර බොරළු වලින් ගල් කැට වලින් පිරීලා පහසුවෙන් ගමන් කරන්න අමාරුයි. ගුරු පාර. ගුරු පාර කියන්නේත් බොරළු පාරටම සමාන පාරක්. ඒ පාරත් කොන්ක්‍රීට් එහෙම දාලා නැහැ. පාර කපලා තියෙනවා. ඒ උනාට පාර සකසලා නැහැ. තාර පාර. තාර පාර කියන්නේ දුවේ පුතේ තාර යොදලා සකසපු පාරවල්. අතීතයේදී අපේ රටේ බොහෝ පාරවල් තිබුණ තාර දාලා සකසලානේ. අපි පුංචි කාලේ දූල පුතාටම මතක නැතුව ඇති. ඒ වුණාට දූල පුතාලගේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ඉන්න කාලේ පොඩි කාලේ එයාලගේ අපේ රටේ තිබුණ සියලුම පාරවල් වගේ සකසලා තිබුණේ දුවේ පුතේ තාර යොදලා. ඔනේ ඊට පස්සේ ආවා කොන්ක්‍රීට් පාර. පාරවල් කොන්ක්‍රීට් යොදලා
කොංක්‍රීට් කරන්න පටන් ගත්තා නේද? දැන් තියෙන බොහෝ පාරවල් මොනවද? කාපට් පාරවල් නේද? ඕ. දැන් කාපට් අතුරලා ඉතාම පහසුවෙන් ගමන් කරන්න පුළුවන් විදිහට ඉතා පිළිවෙලට පාරවල් සකස් කරලා තියෙනවා. දූලා පුතාලගේ පාසලවට ඇති ස්ථානවලට ගමන් කරන්න මේ වගේ පාරවල් ඇති. දූලා පුතාලා මේ පාරවල් දැකපුවත් ඇති, දැකලා නැති ඒවත් තියෙන්න පුළුවන්. ගම්වල ඉන්න දූලා පුතාලා නම් මේ සියලුම පාරවල් ගැන හොඳින් දන්නවා. අපි දිනපතා පාසලට පැමිණෙන ආකාරය. මගේ දූලා පුතාලා දිනපතාම විවිධ ආකාරයෙන් තමයි පාසලට පැමිණෙන්නේ. පාසල කිට්ටුවම ඉන්න අය කොහොමද පාසලට පැමිණෙන්නේ? ඔව්, පාසල අසලම ඉන්න අය පාගමනින් තමයි පාසලට පැමිණෙන්නේ. එතකොට ටිකක් දුර ඉන්න අය බසයෙන්, ඒ වගේම පාපැදියෙන්, යතුරු පැදියෙන්, ක්‍රීරෝද රථයෙන්, කාරයෙන්, පාසල් වෑන් රථයෙන් වගේම දුම්රියෙනුත් පාසලට පැමිණෙන දරුවෝ ඉන්නවා. දූලා පුතාලා බලන්නකෝ, දූලා පුතාලගේ යාළුවෝ කොහොමද පාසලට පැමිණෙන්නේ කියලා. මේ සියලුම ආකාරවලින් පැමිණෙන දරුවෝ ඉන්නව නේද? ඕ, ඒක නිසා දූලා පුතාලා හොඳින් මතක තියාගන්න, මෙන්න මේ ආකාරවලින් තමයි දරුවෝ පාසලට පැමිණෙන්නේ. පාගමනින්, බසයෙන්, පාපැදියෙන්, යතුරු පැදියෙන්, ත්‍රිරෝද රථයෙන්, කාරයෙන්, පාසල් වෑන් රථයෙන්, දුම්රියෙන්, තව තව වාහන තියන අය ඒ වාහනවලින් පැමිණෙනවා. දූලා පුතාලා මේ ටික මතක තියාගන්න, ඒ හොඳටම ප්‍රමාණවත්. පාසලේ සිට පන්සල දක්වා ගමන් මාර්ගය. මම මේ ඇඳලා තියෙන දුවේ පුතේ පාසලේ ඉඳලා පන්සල දක්වා ගමන් මාර්ගය. දූලා පුතාලට පුළුවන් දූලා පුතාලගේ පාසල ළඟ තියෙන වෙනත් පොදු ස්ථානයකට යන්න පුළුවන් ගමන් මාර්ගයක සිටියමක් අඳින්න. අපිට මාර්ග සටහනක් ඇඳලා දෙන්න කියලා සමහරු කියනවනේ. දූලා පුතාලගේ පාසලේ ඉඳලා නිවසට යන මාර්ග සටහන අඳින්න කියනවා. එහෙම කිව්වහම අපි හොඳට මතක තියාගන්න ඕනේ හැරෙන තැන් මොනවද, අපි ගමන් කරන පාරවල් මොනවද කියන එක මතක තියාගෙන තමයි අපි මේ මාර්ග සටහන අඳින්න ඕනේ. දූලා පුතාලා ටීචර් කියයි පාසලේ ඉඳලා දූලා පුතාලගේ නිවසට ගමන් කරන මාර්ග සටහන අඳින්න කියලා. එතකොට පාසලෙන් කොයි පැත්තටද යන්නේ, දකුණු පැත්තටද වම් පැත්තටද එහෙම කියලා මතක් කරගන්න ඕනේ. එතකොට හැරෙන්නේ කොතනින්ද නේද? කීප පළකින් හැරෙනවා නම් ඒ හැරෙන තැන් හැරෙන්නේ දකුණටද වමටද කියලා මතක තියාගන්න ඕනේ. එහෙම තමයි අපි මාර්ග සටහන අඳින්නේ. මේ ඇඳලා තියෙන දුවේ පුතේ පාසලේ ඉඳලා පන්සලට යන මාර්ග සටහන. පාසලේ ඉඳලා අපි මීටර් 200ක් වම් ගිහිල්ලා ඊට පස්සේ වමට හැරෙනවා. හැරිලා මීටර් 50ක් ගමන් කරලා නැවත දකුණ අත පැත්තට හැරිලා යනවා මීටර් 10ක්. එතකොට තමයි අපිට පන්සල හමු වෙන්නේ. දූලා පුතාලා මේ ආකාරයට මාර්ග සටහනක් ඇඳලා හුරු වෙන්න. මාර්ග සිතියමක්. පයින් ගමන් කරන්නන් විසින් පිළිපැදිය යුතු නීති රීති. පයින් ගමන් කරන්නන් කියන්නේ දුවේ පුතේ පදිකයෝ. පදිකයන් විසින් පිළිපැදිය යුතු නීති රීති කිහිපයක් තියෙනවා. කහ ඉරි, සුදු ඉරි යොදා ඇති තැන්වලින් පාර මාරු වීම. අපිට පාර මාරු වෙන්න
කහයිරි එහෙම නැත්නම් සුදු ඉරි යොදලා තියෙනවා කලින් නම් තිබුණේ කහයිරි නමුත් දැන් තියෙන්නේ සුදු ඉරි මෙන්න මේ ඉරි යොදලා තියෙන තැන් වලින් තමයි දුවේ පුතේ අපිට පාර හරහා මාරු වෙන්න පුළුවන් වෙන්නේ අපි පාරේ හැම තැන් වලින්ම මාරු වෙන්නේ නැහැ එහෙම වුණොත් අපිට අනතුරු සිදු වෙන්න පුළුවන් සමහර අවස්ථාවලදී මේ පාර හරහා මාරු වෙන ස්ථානවලත් මාර්ග සංඥා සවි කරලා තියෙනවා ආලෝක සංඥා එතකොට අපිට තියෙන බොත්තමක් තියෙනවා ඒ බොත්තම ඔබලා පාරේ වාහන නතර කරන්න කියලා සංඥාව ලැබුණාට පස්සේ වාහන නතර කරාට පස්සු අපිට හැකි ඉක්මනින් පාර මාරු වෙන්න එහෙම නොවුනොත් ඒත් අපට අනතුරු සිදු වෙන්න පුළුවන් පයින් ගමන් කරන විට නිතරම පාරේ දකුණු පැත්තෙන් ගමන් කිරීම අපි දුවේ පුතේ පයින් ගමන් කරනකොට පාරේ දකුණු පැත්තෙන් තමයි නිතරම ගමන් කරන්න ඕනේ සෑම විටම පදික වේදිකාව භාවිත කිරීම අපි පයින් ගමන් කරනවා නම් සෑම විටම දුවේ පුතේ පදික වේදිකාව භාවිත කරන්න ඕනේ මේ පදික වේදිකාව නගරයේ තිබුණට ගම්වල නැහැ ගම්වල තියෙන දුවේ පුතේ පොඩි පාරවල් මේ පාරවල් වල වාහන ඉත අඩුවෙන් ගමන් කරන්නේ ඒ වුණාට නගර බදව වාහන විශාල සංඛ්‍යාවක් එහා මෙහා ගමන් කරන නිසා පදිකයින්ට ගමන් කරන්න හදලා තියෙනව වෙනම පදික වේදිකා පාරට වඩා ටිකක් උසින් පදිකයන්ට ගමන් කරන්න වේදිකාව හදලා තියෙනවා ඒ අවස්ථාවලදී අපි නිතරම ගමන් කරන්න ඕනේ පදික වේදිකාවේ පමණයි මාර්ග නීති වලට අවනත වීම අපි පාරේ ගමන් කරනකොට දුවේ පුතේ මාර්ග නීති රීති තියෙනවා පාර දකුණු පසින් ගමන් කිරීම අපි කලින් කතා කරා වගේ ඇයි අපිට පාර දකුණු පැත්තෙන් ගමන් කරන්න කියලා ඔව් වාහන යන්නේ පාරේ වම්මත පැත්තෙන් නේද අපි දකුණු පසින් ගමන් කරනකොට අපිට ඉදිරියට එන්නේ අපේ අසලින් යන වාහනේ එන්නේ ඉදිරියෙන් එතකොට අපිට පේනවා වාහනේ කොහොමද එන්නේ කියලා අපිට එතකොට අයින් වෙන්න ගොඩක් පුළුවන් නමුත් අපි වම් පැත්තෙන් ගමන් කරොත් අපේ අසලින් යන වාහනේ එන්නේ අපේ පිටුපසින් එතකොට අපිට ඔව් වාහනේ පේන්නේ නැහැ. එහෙම වුණාම අනතුරු සිදු වෙන්න පුළුවන්. මේ වගේ මාර්ග නීති රීති තියෙනවා දුවේ පුතේ මේවට අවනත වෙන්න ඕනේ අපි. පාර හරහා මාරු වෙන ස්ථානෙන් පමණක් මාරු වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි පාර හරහා මාරු වෙන තැන් වල තියෙනවා මාර්ග සංඥා ආලෝක සංඥා. මෙන්න මේ ආලෝක සංඥා වලට අනුව මාරු වෙන්න ඕනේ පාර. ඒ වගේ දේවල් අපි දැනගෙන ඉන්න ඕනි දූල පුතාලා පාර මාරු වෙනකොට නම් පුංචි කවියක් පොඩි කාලේ ඉඳන් අහලා තියෙනවා බලන්න දූල පුතාට මේ කවිය මතකද කියලා දකුණ බලවම බලන්න නැවතත් දකුණම බලන්න පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න අපිට දකුණ බලලා නැවතත් වම් පැත්ත බලන්න කියනවා නේද දකුණ බලන්න වම බලන්න ආයෙමත් නැවතත් දකුණම බලලා පාරේ වාහන නැත්නම් විතරක් ඉක්මනින් මාරු වෙන්න කියලා තමයි කියන්නේ look to the right look to the left look to the right again cross the road if the road is clear මේ කියන්නේ අර කවියමයි නේද ඕ දූල පුතාලා අනිවාර්යෙන්ම පාර මාරු වෙනකොට මේ කවිය හොඳින් මතක තියෙනවා නම් කවදාවත් කලබලයට පාර මාරු වෙන්නේ නැහැ එහෙම මාරු වෙලා අනතුරු සිදු කරගන්නේ නැහැ ඔන්න එහෙනම් මේ කවිය හොඳට කටපාඩම් කරගන්න. එතකොට පාර මාරු වෙනකොට දූල පුතාලට අනිවාර්යෙන් මේ කවිය
සිහියට නැගෙනවා. නැවතත් කියමු. දකුණ බලවම බලන්න. නැවතත් දකුණම බලන්න. පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න. ගමනාගමනයේදී අනතුරු සිදුවී හැකි අවස්ථා. නොසැලකිලිමත්ව පාර හරහා මාරුවීම. ටිච කලින් කිව්වා වගේ අපි පාර හරහා හැමතැනින්ම මාරුවෙන්නේ නැහැ. මාරුවෙන නියමිත ස්ථානයක් තියෙනවා. ඒ ස්ථානයනුත් අපි නැලවි නැලවි නම් මාරුවෙන්නේ නැහැ. ඉතා ඉක්මනින් පාර හරහා මාරුවෙන්න ඕනි. ටිච කවියකුත් කියලා දුන්නනේ. දකුණ බලා වම බලන්න. නැවතත් දකුණම බලන්න. පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න. මෙන්න මේ ආකාරයට දුවේ පුතේ අපි පාර හරහා මාරු වෙන්න ඕනේ. අපි ඒ නියමිත ස්ථානයේ නැතුව වෙනත් ස්ථානවලින් සැලකිල්ලක් නොදක්වා අපි පාර හරහා මාරු වෙන්න ගියොත් අපිට අනතුරු සිදු වෙන්න පුළුවන්. රංචු වශයෙන් පාරේ ගමන් කිරීම. මම දැකලා තියෙනවා ගොඩක් පාසල්වල පාසල ඇරුණට පසුව දූල පුතාලා අත්අල්ලගෙන රංචුවක් විදියට පාරේ ගමන් කරනවා. එතකොට පාරේ වාහනවලට යන්න ඉඩ මදි. අපි පාරේ ගමන් කරනකොට දුවේ පුතේ එක්කෙනා පිටුපස එක්කෙනා හෝ දෙන්නෙක් පමණක් පාරේ ගමන් කරන්න ඕනේ. අපි රංචු වශයෙන් පාරේ ගමන් කරන්න හොඳ නැහැ. ඒක අපිට අනතුරක් වෙන්න පුළුවන් අවස්ථාවක්. දුරකථන භාවිත කරමින් පාර මාරුවීම. දුවේ පුතේ, දුරකථනය කියන්නේ අපි අත්‍යවශ්‍ය දෙයකට යොදා ගන්න දෙයක්නේ. හදිසි අපිට කතා කරන්න වුණොත් ඒ වගේ පණිවිඩයක් හොමාරු කරගන්න භාවිත කරන දෙයක්. අපි මේක පාර යන ගමන් භාවිත කරන ගමන් නම් පාරේ යන්න හොඳ නැහැ. එතකොට අපිට අවධානය තියෙන්නේ මේ කතා කරන දෙයත් එක්ක. අපි පාර මාරු වෙනවද කියලා අපිට හිතෙන්නේ නැහැ. එහෙම වුණාමත් අනතුරු වෙන්න පුළුවන්. ඒක නිසා අපි දුරකථනය භාවිත කරන්න ඕනේ. පාරේ ගමන් කරනවා නම් ඒ දුරකථන පණිවිඩයට සමන් දීලා ඊට පස්සේ තමයි අපි ගමන් කරන්න ඕනේ. අධික වේගයෙන් වාහන පැදවීම. අධික වේගයෙන් වාහන පැදවුවාමත් දුවේ පුතේ අපිට වාහනය පාලනය කරගන්න බැරි වෙනවා. වාහනේ රියදුරට. එහෙම වුණාමත් අනතුරු සිදු වෙන්න වැඩි ඉඩක් තියෙනවා. දුරකථන භාවිතා කරමින් වාහනේ රියදුරුත් වාහන පදවන්න හොඳ නැහැ. ඒකත් අවධානයේ වෙනස් වීමට හේතුවක් වෙනවා. දුරකථනය භාවිත කරන්න අවශ්‍යම නම් වාහනේ පස්සකින් නවත්වලා දුරකථනය භාවිත කරන්න ඕනේ. මාර්ග සංඥාවලට අවනත නොවීම. දැන් අපිට වාහනය නවත්තන්න කියලා මාර්ග සංඥාව තියෙනවා නම් අපි ඒ වෙලාවේ ගමන් කරොත් අනතුරු සිදු වෙන්න පුළුවන්. වාහනය ගමන් කරන්න කලින්, වාහනය නවත්වන්න කලින් අපි පාර හරහා මාරු වුණොත් අපට අනතුරු සිදු වෙන්නත් පුළුවන්. ඒක නිසා අපි මාර්ග සංඥාවලට නම් අවනත වෙන්නම ඕනේ. මද්‍රව්‍ය භාවිත කර වාහන පැදවීම. ඇතැම් වැඩිහිටියෝ මද්‍රව්‍ය භාවිත කරලා වාහන පදවනවා. අපි දන්නවා මද්‍රව්‍ය භාවිත කරාම ඒ අයගේ මනස විකෘති වෙලා තියෙන්නේ. අවධානය අඩුයි. ඒක නිසා මද්‍රව්‍ය භාවිත කරලා නම් වාහන පදවන්න හොඳම නැහැ. අනතුරු වෙන්න ප්‍රධාන දෙයක් තමයි මද්‍රව්‍ය භාවිත කරලා වාහන පැදවීම. ඒ වෙලාවට මත් වෙලානේ දුවේ පුතේ ඉන්නේ නේද? දූල පුතාලත් ගෙදර වැඩිහිටියේ මත්පැන් මද්‍රව්‍ය භාවිත කරලා වාහන පදවනවා නම් ඒ අවස්ථාවේදී ඒක නොකර ඉන්න තැනට වැඩ කරන්න ඕනේ. දූල පුතාලා දූල පුතාලට පුළුවන් දැන් කියන්න වාහනේ පදවන්න හොඳ නැහැ, අනතුරු වෙන්න පුළුවන්. ඒක නිසා මද්‍රව්‍ය පාවිච්චි කළා වාහනේ පදවන්න එපා. හොඳම දේ තමයි දුවේ පුතේ මද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙන එක නේද?
අපේ වැඩිහිටියන් අපිට පුළුවන් නම් මත්ද්‍රව්‍ය භාවිත කරන එකෙන් වළක්වා ගන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නෑ නේද? වාහනවල කාර්මික දෝෂ ඇතිවීම. මේවා නම් දුවේ පුතේ කාර්මික දෝෂ නම් හිටපු ගමන් ඇති වෙන්නත් පුළුවන්. අපේ වාහන නිතර පරීක්ෂා නොකිරීම නිසා මේ කාර්මික දෝෂ තියෙනවා කියලා අපි දැනගෙන නොඉන්න පුළුවන්. වාහනේ බ්‍රේක් වැඩ කරන්නේ නැහැ. එහෙම නැත්නම් රෝද වල හුලන්න යන්න පුළුවන්. ඒ වගේ දේවල් වුණොත් දුවේ පුතේ අනතුරු වෙන්න බොහෝ ඉඩ තියෙනවා. මෙන්න මේ කාර්මික දෝෂ අපි වාහනය චෙක් කරගෙන බලලා හදා ගන්න ඕනි. මේ වගේ කාර්මික දෝෂයක් තියෙන වාහනයක් පාරේ යනවා කියලා අපිට අඳුර ගන්න පුළුවන්ද? බැහැ නේද? ඉතින් අපිට හොඳම දේ තමයි අපි පාරේ නිතරම අයින් වෙලා ගමන් කරන එක. පාරේ සෙල්ලම් කිරීම. සමහර ගම්වල දරුවෝ පුරුදු වෙලා ඉන්නවා පාරේ තමයි බෝල් ගහන්න හිම. මොකද වාහන අඩු නිසා. නමුත් වාහන එන්න පුළුවන් පාරක්නේ. ඒක නිසා අපි සෙල්ලම් කිරීම සඳහා නම් පාර තෝරගන්න හොඳමනේ. සමහර දරුවෝ ගෙදර මිදුලේ බෝල් ගගා ඉන්නකොට බෝලය පාරට විසි වෙන්න පුළුවන්. වැඩිහිටියෙක් නැතුව දූලපුතාලා දුවල ගිහිල්ලා ඒ බෝලය රැගෙන එන්න නම් සූදානම් වෙන්න එපා. මොකද ඔයාලා චූටි නිසා වාහන වේගයෙන් එනවා, වාහනවලට නොපෙනෙන්න පුළුවන්. එතකොට අනතුරු වෙන්න පුළුවන්. ඒක නිසා මගේ දූල පුතාලා ඒ වගේ බෝලයක් වගේ දෙයක් පාරට ගියොත් වැඩිහිටියෙක්ගේ උදව් ඉල්ලගෙන ඒ බෝලය නැවත ගන්න. දූල පුතාලා කිසි විටක පාරට පනින්න යන්න එපා. සතුන් පාරේ ගැවසීම. දූල පුතාලා දන්නවා බයිසිකල් එහෙම යනකොට බල්ලෝ වගේ සත්තු මේ බයිසිකල් වලට පනිනවා. එහෙම වුණාම අනතුරු වෙන්න පුළුවන්. පාර හරහා සත්තු මාරු වෙනවා. පොඩි පොඩි සත්තු, තලගොයි වගේ සත්තු. ඒ විතරක් නෙමෙයි කුරුල්ලෝ ඇවිල්ලා හැපෙනවා. මේ වගේ දේවල් නිසාත් එතකොට ගවයෝ ඇවිල්ලා හැපෙනවා. ගවයෝ පාර හරහා මාරු වෙනවා. පාර දිගේ ගමන් කරනවා. මේ වගේ අවස්ථාවලදී අපි හොඳ අවධානයෙන් පාරි ගමන් කරේ නැතොත් අපිට අනතුරු සිදු වෙන්න පුළුවන්. මීට වඩා හේතු තියෙනවා පුදුවේ පුතේ පාර ලිස්සන්න පුළුවන් වැසි දවස්වල. එතකොට අනතුරු වෙන්නත් පුළුවන් නේද? ඔව්. ඒ වගේම රියදුරට නිින්ද යෑම නිසා අනතුරු වෙන්න පුළුවන්. ඒ වගේ අනතුරුත් හැකිතාක් වළක්වා ගන්න ඕනි. දුම්රිය මාර්ගයක හා මහා මාර්ගයක ඇති වෙනස්කම්. දූල පුතාලා දැකලා තියෙනවා දුම්රිය මාර්ගයක් කොහොමද කියලා, මහා මාර්ගයක් කොහොමද කියලා. අපි බලමු මේ මාර්ග දෙකේ තියෙන වෙනස්කම් මොනවද කියලා. මහා මාර්ගයක් දුවේ පුතේ කාර හෝ කාපට් දාලා තමයි සකස් කරලා තියෙන්නේ. ඒ වුණාට දුම්රිය මාර්ගය කොන්ක්‍රීට් කණු මත යකඩ පීලි දාලා තමයි සකස් කරලා තියෙන්නේ. එහෙනම් පීලිලක් උඩ තමයි රෝද දෙක ගමන් කරන්නේ. මහා මාර්ගයක එකවර වාහන බොහොමයක් ගමන් කරන්න පුළුවන්. හැබැයි දුම්රිය මාර්ගයක දුවේ පුතේ එකවර ගමන් කරන්න පුළුවන් එක් දුම්රියක් පමණයි. මහා මාර්ගයක මන්තීරු කිහිපයක් තියෙනවා. දුම්රිය මාර්ගයක තියෙන එකම එක මන්තීරුවක් පමණයි. මහා මාර්ගයේ පදිකයින්ට දකුණු පැත්තෙන් ගමන් කරන්න පුළුවන්. හැබැයි දුම්රිය මාර්ගයේ පදික මන්තීරු නැහැ. කිසිම අවස්ථාවක දුම්රිය මාර්ගයක පදිකයන්ට ගමන් කරන්න නොහැකි. ගමන් කිරීම තහනම්. දූල පුතාලත් කිසි විටක දුම්රිය මාර්ගයක ගමන් කරන්න යන්න එපා. කෝච්චියක් නැහැ කියලා හිතාගෙන දුම්රිය පාර දිගේ ඇවිදින්න එපා. ඒක අනතුරක් වෙන්න පුළුවන් ලොකු අවස්ථාවක්. අනිත් එක දුම්රිය මාර්ගයේ ගමන් කිරීම වැරද්දක්. ඒකට දඩ නියම කරන්න පුළුවන්. දූල පුතාලා ඒකත් දැනගෙන ඉන්න ඕනේ. ඒක නිසා කිසි විටක දුම්රිය මාර්ගයේ ගමන් කරන්න යන්න එපා. අවශ්‍ය තැන්වල
වාහන නවත්වන්න පුළුවන් මහා මාර්ගයේ නම්. හැබැයි දුම්රිය මාර්ගයේ දුම්රියක් අපිට ඕන ඕන තැන්වල නවත්ත ගන්න පුළුවන්ද? බැහැ නේද? දුම්රිය නවත්තන්නේ කොහේද? දුම්රිය නැවතුම් පොළවල් තියෙනවා. අන්නේ දුම්රිය නැවතුම් පොළවල් වල විතරයි දුම්රිය නවත්වන්නේ. පාරේ බස් එක යනවා වගේ අපිට කිලෝමීටරෙන් කිලෝමීටරට මීටර 500න් 500ට අපිට නැවතුම් පොළවල් නම් නැහැ. පදිකයින්ට පාර හරහා මාරු වීමට ස්ථාන නැත. මහා මාර්ගයේ පදිකය ගමන් කරනවා නම් පාර හරහා මාරු වෙන්න පුළුවන්. හැබැයි දුම්රිය මාර්ගයක නම් කිසිවිටක පාර හරහා මාරු වෙන්න බෑ. මහා මාර්ගයක අවශ්‍ය නම් වාහනය හරවන්න පුළුවන්. නමුත් දුවේ පුතේ දුම්රිය මාර්ගයක නම් දුම්රිය කිසිවිටකත් හරවන්න බෑ. මහා මාර්ගයක මාර්ග සලකුණු බොහොමයක් තියෙනවා. නමුත් දුවේ පුතේ දුම්රිය මාර්ගයක තියෙන්නේ මාර්ග සලකුණු කිහිපයක් පමණයි. තේරුණා නේද එහෙනම්? මහා මාර්ගයක හා දුම්රිය මාර්ගයක ඇති වෙනස්කම්. මාර්ග සංඥා. දුල පුතාලා මාර්ග සංඥා පාර යනකොට දකින්නවා. මේ මාර්ග සංඥා වලින් එක සංඥාවක් තමයි ආලෝක සංඥා. අපිට මුලින්ම මෙන්න මේ පළවෙනි පින්තූරයෙන් පෙන්නනවා ආලෝක සංඥා. මේක දුල පුතාලා දන්නවා, කලර් ලයිට් කිව්වහම දන්නව නේද? ඔව්. මේක කොළපාටින් කියන්නේ දුවේ පුතේ ධාවනය ආරඹන්න. තැඹිලි පාටින් කියනවා, එහෙම නැත්නම් කහ පාටින් කියනවා ධාවනය ආරම්භ කිරීමට සූදානම් වෙන්න. රතු පාටින් කියන්නේ වාහනය නවත්වන්න. එහෙනම් රතු පාට බල්බේ පත්තු වෙලා තියෙන වෙලාවක වාහනය අනිවාර්යයෙන්ම නැවැත්විය යුතුයි. තැඹිලි පාට පටන් මේ බල්බ් එක පත්තු වෙන පටන් ගත්තාම අපි ධාවනය ආරම්භ කරන්න සූදානම් වෙන්න ඕනේ. හැබැයි ධාවනය ආරම්භ කරන්නේ නැහැ. ආරම්භ කරන්නේ කොළපාට බල්බේ දැල්ුණාට පසුව. ඊළඟට තියෙනවා දුවේ පුතේ පාර හරහා මාරු වෙන පදිකයින්ට. අපි කලින් දැක්කේ වාහනවලට නේද? වාහනවල ගමන් කරන රියදුරන්ට තියෙන ආලෝක සංඥා. ඊළඟට තියෙන්නේ පදිකයින්ට තියෙන ආලෝක සංඥා. මේක දුවේ පුතේ රතු පාටෙන් තියෙන පාර මාරු වීම තහනම්. බලන්න මේ රූපය, රූපේ කෙලින්ම ඉන්න මිනිස් රූපය. ඇවිදිනවා වගේ පේන්නේ නැහැ, නැවතිලා ඉන්නවා කියලා පේන්නේ නේද? ඊළඟට තියෙනවා කොළ පාට මිනිස් රූපයක්. ඒකේ පේනවා ඒ මිනිස් රූපය ඇවිදින රූපයක් වගේ නේද? ආ, පාර හරහා මාරු වෙන්න තමයි ඒ රූපයෙන් කියන්නේ. කොළපාට පත්තු වෙන්නේ. එහෙනම් දුලපතර හොඳින් මතක තියාගන්න, රතුපාට මිනිස් රූපයේ තියෙන වෙලාවට පාර මාරු වෙන තහනම් කොළපාට පත්තු වෙන වෙලාවට පාර හරහා මාරු වෙන්න පුළුවන්. තව තියෙනවා දුවේ පුතේ මෙන්න මේ වගේ රූප සංඥා. අපි කලින් දැක්කේ ආලෝක සංඥා. මෙන්න මේ වගේ රූප සංඥා තියෙනවා. මේ රූප සංඥා කොටස් තුනක් තියෙනවා. අනතුරු වෙඟවීමේ සංඥා. අනතුරු වෙඟවීමේ සංඥා දුවේ පුතේ තියෙන්නේ කහ පාට පසුබිමක කළු පාටින් තමයි සලකුණු කරලා තියෙන්නේ. කහ පාට පසුබිමක කළු පාටින් තමයි මේ සංඥාව ඇඳලා තියෙන්නේ. පදිකයින් මාරුවන ස්ථානයේ ඉදිරියෙනි, ළමයින් මාරුවන ස්ථානයේ ඉදිරියෙනි, මිනිසුන් වැඩේ යෙදෙන ස්ථානයේ ඉදිරියෙනි, ගේට්ටුව සහිත දුම්රිය ස්ථානයේ ඉදිරියෙනි, මේ වගේ ගේට් ආරක්ෂා කර නොමැති දුම්රිය ස්ථානයේ ඉදිරියෙනි, බස් රථ ධාවන තීරුව ඉදිරියෙනි, මේ වගේ දුවේ පුතේ ඉදිරියෙන් 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 කියලා මේ මාරුවෙන ස්ථානයේ ඉදිරියෙන් කියලා අපිට අනතුරක් අඟවනවා. මෙන්න මේ අනතුරු වැඟවීමේ සංඥා කහපාට පසුබිමේ කළු පාටින් ලකුණු කරලා තියෙනවා කියලා දුල පුතලා හොඳින් මතක තියාගන්න. මේ සංඥා බොහෝමයක් තියෙනවා.
වාහනවල ගමන් කරන රියදුරන්ට පිළිපැදිය යුතු සංඥා, ඒ වගේම පදිකයන්ට පිළිපැදිය යුතු සංඥා විවිධ විදියට යොදලා තියෙනවා. ඒවා දුලපුතාලා හොඳින් මතක තියාගන්න ඕනේ. ඊළඟට දීලා තියෙනවා පුතේ පාලන සංඥා. මේ පාලන සංඥා තියෙන්නේ රතු පාට රවුමක් ඇතුලේ සංඥාව කළු පාටින් ඇඳලා තියෙනවා. ඒ වගේම රතු රවුම එක ඉරකින් කපලා තියෙනවා. මෙන්න මේ කපලා තියෙන සංඥා දුවේ පුතේ පාලන සංඥා. මේවා කරන්න එපා කියලා කියන්නේ කරන්න බෑ. පී අකුර දෙලියලා තියෙන සංඥාව රතු ඉරකින් කපලා තියෙනවා නම් වාහන නවතා තැබීම තහනම්. ඒ වගේම නලාවක් තියෙන ඇඳලා තියෙන රතු රවුමේ ඉරකින් කපලා තියෙනවා නම් නලා හැඬවීම තහනම්. ස්ටොප් කියලා ලියලා කපලා තියෙනවා නම් එක ඉරකින් වාහන නැවැත්වීම තහනම්. පාකින් කියන්නේ නවතා තැබීම, පී අකුර කියන්නේ නවතා තැබීම තහනම්, ස්ටොප් කියන්නේ නැවැත්වීම තහනම්. නවත්තන්නත් බෑ. මෙන්න මේ වගේ පාලන සංඥා අපිට මාර්ගවල ගමන් කිරීමේදී දකින්න පුළුවන්. අනතුරු ඇඟිවීමේ සංඥා වගේම පාලන සංඥා දකින්න පුළුවන්. ඒ වගේම තියෙනවා දුවේ පුතේ විධාන සංඥා. විධානයක් දෙනවා දුම්රිය මාර්ගයේ ඉදිරියේනි. ආරක්ෂා කරන මෙති දුම්රිය මාර්ගයේ ඉදිරියේනි. එහෙම කියලා අපිට විධානයක් දෙනවා. ලිස්සන සුළු මාර්ගයේ ඉදිරියේනි. සතුන් පාර හරහා මාරු වෙන මාර්ගයේ ඉදිරියේනි. වාහන බලට පස්කඳු කඩා වැටෙන ස්ථානයේ ඉදිරියේනි. මේ වගේ විවිධාකාර සංඥා තියෙනවා. මාර්ග සංඥා. දුලපුතල මේ සංඥා පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම අවශ්‍යයි. ඒක නිසා මේ සංඥා ඇඳලා මේ සංඥාවට අදාළ මොකක්ද මේ සංඥාවෙන් කියවෙන්නේ කියන එක ලියලා තියාගන්න වෙනම පොතක් හදලා තියාගත්තත් කමක් නැහැ. මාර්ග සංඥා. මොකද දුලපුතාට ඒවා වැදගත් වෙන නිසා. එදිනදා ජීවිතයේ අපේ විභාගවලට විතරක් නෙමෙයි දුවේ පුතේ. එදිනදා ජීවිතයේදී මේ මාර්ග සංඥා දැනෙන එක ගොඩක් වැදගත් නේද? ඔව්. මේ තියෙන දුවේ පුතේ දුම්රිය මාර්ග සංඥා. මම කිව්වනේ කිහිපයයි තියෙන්නේ කියලා. අපි අර කලින් දැක්කා මහා මාර්ගයක තියෙන සංඥා නේද? විශාල ප්‍රමාණයක් තියෙනවා. දුම්රිය මාර්ගයක ඉතා සුළු ප්‍රමාණයක් තමයි මාර්ග සංඥා තියෙන්නේ. ගේට්ටුව සහිත දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියෙනි. ආරක්ෂා කර නොමැති දුම්රිය හරස් මාර්ග දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඉදිරියෙනි. ආරක්ෂා කර නොමැති දුම්රිය හරස් මාර්ගය, ගේට්ටුව රහිත දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියෙනි. මෙන්න මේ ආකාරයට දුම්රිය මාර්ග සංඥාත් අපිට පාරිගමන් කරනකොට දැක ගන්න පුළුවන්. දුලපුතල ඒ පිළිබඳවත් අවධානයෙන් ඉන්න. දුම්රිය මාර්ගයක අනතුරු සිදුවිය හැකි ආකාර. දුම්රිය පීලි පැනීම. දුම්රිය කිසියම් දුම්රිය මාර්ගයේ කිසියම් දෝෂයක් නිසා දුම්රිය පීලි පනින්න පුළුවන්. එහෙම නැත්නම් දුම්රිය කිසියම් ගැටලුවක් නිසා දුම්රිය පීලි පනින්න පුළුවන්. දුම්රියේ සතුන් ගැටීම. සත්තු දුම්රිය පාරහරහා මාරු වීම සිදු වෙනවා. එහෙම වුණාමත් දුම්රිය ගැටීම නිසා අනතුරු සිදු වෙන්න පුළුවන්. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවලින් වාහන ඇතුළු කිරීමේදී සැලකිලිමත් නොවීම. අපිට දුවේ පුතේ ආරක්ෂා කර ඇති දුම්රිය හරස් මාර්ග තියෙනවා. ඒ වගේම ආරක්ෂා කර නොමැති. ආරක්ෂා කර ඇති කියන්නේ මේ පළවෙනි රූපයෙන් පෙන්වන්නේ දුවේ පුතේ වැටක් තියෙනවා. අන්න ඒ වැට දානවා දුම්රියක් ගමන් කරනවා නම් ඒ වගේම ආලෝක සංඥා තියෙනවා. දැන් ආරක්ෂා කර නොමැති නම් අන්න ඒ වැට යොදලා නැහැ. ඒ වෙලාවට දුවේ පුතේ අපි තා පරිස්සමෙන් දුම්රිය මාර්ග හරහා ගමන් කරන්න ඕනේ. මොකද දුම්රියක් ළඟ ළඟ එනවා නම් අපිට දුම්රිය නලා ශබ්දය ඇහෙන්න පුළුවන්. මෙන්න මේ වගේනේ අවධානය යොමු කරන්න ඕනේ. එහෙම නොවුනොත් අනතුරු සිදු වෙන්න පුළුවන්.
ดูมีเยมาร์กสัญญาเวลท้าวันนั้นวีมันิสาอภีสมาราวสตาเวลดิคาลาเบเลนิสาดูมีเยมาร์กสัญญาทิบุนัตอภีเอวานุกามันินุกเกอร์อิกมันินปาราหามาร์เวนเลสตินุเอหิมุนฮามดูเอปุติอานิวาเรนมาปริสดูเอเนอันนัตุรักอภีอิกมังเวนเนกิฮิลลาอภีนิกเกอร์อุเนอันนัตุรักสิดุกะระกันนาเอกนิสัตคิสิเวทักัดดุมรีมาร์กเอกนังอภีมาร์กสัญญาเมตกะกระลายันนะฮันเดนเฮลปาร์เอกามันคิริมันิสาติชะคารินุกีวันิเฮลปาร์เอกานังกามันครอตอภีพายน์กามันครอตอันนัตุรุสิดุเอ็นเนมะปุลวันเอเมสิดุเอชาวสตาบุโฮเมยักตีโนเอกนิสัมมากิดูลาพุทธะละขวดาวัดเฮลปาร์กนังกามันครันเนปะมุกเดบุโฮดารูดานนี่เนดูมรีเอกามันครันเนเวลาเออาสันเนอินดารูนันดานเนเมตีเอ็ดดูเอพุทธะดูมรีปาร์เรกามันครันเนปาร์เรลปาร์กามันครันเนเอปะว่าหันเวลินนิคุตกรณ์สัญญาว่าหันเวลินสัญญาณิคุตกรณ์ว่าฮาโลกสัญญาณเองเอวากิเมว่าหันเอชับด์ฮอนนิคมากินุสัญญาณิคุตกรณ์ดูแลพุทธาลาเด็กละที่เนว่าปาริกามันกรณ์ว่าหันเวลินอาโลกสัญญาณิคุตกรณ์ว่าฮาสติกาลีดิบุหุเมียดักินนพลวันตะวันกาลีดิเมียอาโลกสัญญาบาวิตกลยุทธ์ประดานลามปูเอมันนัตนังเฮดไลท์กี่นะเฮดไลท์ตะกับพี่ปาร์เอกคารุเวลวัสตาเวลดีเฮดไลท์ตะกับปัตตุกรากินเนี่ยนะมาปัตตุกรากินเนี่ยกี่อาทิตย์ดูเอปุตเตสเรหันมาฮานิยักกินเนี่ยวันนั้นอเปรียดุโรมขัดดึกรันเนี่ยมีเฮดไลท์ตะกับดีมกันนะมาเอมันนัตยุนต์อิดรียนเนี่ยวาฮานิยักกินนะปัสตาเวทปัตเตนปุลวันอาโลกเกลินเมเอสเฟลต์เลบีมันิสาเอกนิสาเอกปาริกามันกันนั่นสิยลุมารีดูโรดเองกันนอนเดียกพระดานลามปูดีมครันนอนินดรีนว่าหันยักขบุจุลเฮมยานะมานะพระดานลามปูสุดปาร์ตินิุตตัยเนี่ยเด้อโอ้นาวัตตาเทบีมีลามปูเฮมันนั่นปาคินไลท์ดูเอพุตเตว่าหันยักนาวัตตลาที่เอ็นว่าเฮเบสตีเรบันเวเนวัตเตยานะว่าหันยักถ้าเวคาลิกเวนวัตพลัดที่เอ็นวันนั้นทำไมเมย์พาร์คินไลท์ด้านนี้มันนั่นนวัตตาเทบีเมย์ไลท์ด้านนี้เมย์ว่าอันนอเฟวีนี่ตลอดมันที่เอ็นวะไลท์ถ้าเราพิจารณาเมย์พาร์คกันละที่เอ็นพาร์คกันละที่เอ็นเนี่ยเมย์ว่าฮันเอ็คโอยมโหเทโฮกำลังอารมณ์เบกรันน่ะปุลวันอีหลังกระดูเอพุทธิริงกะลามปูเมื่อแกน่ะหงดินมาเดินกันนนท์ปาร์เรว่าฮันน์บุหงเมียแกน่ะวันนั้นอิดรีเนี่ยว่าฮันเนี่ยที่ริงเกย์ตัดกันนวันนั้นเอ็กเนี่ยเบรกแกก็พากันนวันนั้นเบรกไลท์กี่ลาปิกี้อันเนี่ยอภิดักกินว่าปีที่ผ่านเสพรถตู้ปาร์ตเป็นบาลตุนักปัตตุนะตุนักโคเด็กักปัตตุนะถ้าเมื่อวันทัพิกี้อันเนี่ยที่ริงเกย์ลามปูไอ้ตัวเราปิดเดินกันนนท์เป้ว่าฮันเนี่ยที่ริงเกย์ยอดันน์มุกเดินนั่งว่าฮันน์เด็กเอ็กเดฮเป็นนปุลวันที่ริงกะลามปูอีหลังกระดูเอพุทธะเฮรวีเมลามปูเอ็มนัตนังสัญญาณไลท์สัญญาณไลท์อภิวามัตถาระวันวานังวามเพ็ตสัญญาณไลท์ทักดานนูนีเอตุกรปิดปัสสิงเงินว่าหันดานนวะมีสิริเงินว่าหันเอวามัตถาระวันนัยสูดานามินนิกีวะเอ็มนัตุนุตว่าหันเด็กะเฮปเป็นนปุลวันเอตุกรดักุนุเพ็ตระเฮรวันวานังอภิดักุนุเพ็ตสัญญาณไลท์ทักดานนวะเอตุกอตเป็ปอภิปิทุปัสสิณีนวาหันดานนวะมีอิดรีเนนวาหันเอหารวันนหาดนวะดักุนุเปตเตอร์เอตุกอตเอกุลลตเออารักษาการีครามานุกามันเอกรนวะดูนะพุทธาร์เตนานเอ็ดมีวาหันเอกตีเนอาโลกสัญญาเกนะอภิวิเศษาวดานีโอมุกรันโนนีดูนะพุทธาลาปอดิวนาทเมีอาโลกสัญญาเกนะฮอนดินเดนเกนะอินโนนีดูแลพุทธาเด้งว่าฮันเอกกำมันกันนะคนบาลันเนี่ยมินเนี่ยมีอาลกสัญญาเวดเกอร์เนี่ยวิธีมหามาร์เกย์กับกำมันคิริเมดีคัลเลยุตุเด
පාරේ දකුණු පසින් ගමන් කළ යුතුය. පදික වේදිකාවේ ගමන් කළ යුතුය. නියමිත ස්ථානෙන් ඒ කියන්නේ සුදුරෙන් පාර මාරු විය යුතුය. මාර්ග සංඥාවලට අවනත විය යුතුය. මේවා තමයි අපි කරන්න ඕන දේවල් කලිනුත් ඉගෙන ගත්තා නේද? නොකළ යුතු දේ. රංචු වශයෙන් පාරේ ගමන් නොකළ යුතුයි. අපද්‍රව්‍ය ඒ කියන්නේ කෙහෙල් එලි ටොපිකොල ප්ලාස්ටික් භාජන මේ වගේ අපද්‍රව්‍ය පාරට වීසි නොකළ යුතුයි. වාහනවල එල්ලි පාපුවරුවේ ගමන් නොකළ යුතුයි. දුරකථන සංවාදයේ යෙදෙමින් ගමන් කිරීම නොකළ යුතුයි. සෙල්ලම් කරමින් පාරේ ගමන් නොකළ යුතුයි. මෙන්න මේ වගේ දේවල් නම් පාර ගමන් කිරීමේදී කරන්න හොඳ නැහැ. මේ තමයි දුවේ පුතේ ගොඩ බිම ගමන් කරන වාහන. ටිච මේ වාහන කීපයක් දාලා තියෙන්නේ මගේ දුවලා පුතාලා වාහන ගොඩක් දන්නව නේද? ගොඩ බිම ගමන් කරන කියන පාරේ ගමන් කරන වාහන. කාරය, ජීප් එක, බයිසිකලය, ටැක්සිය, වෑන් එක, කෝච්චිය, ටිපර් රථය, ඩෝසරය, බස් රථය, ස්කූල් වෑන් එක, ස්කූටරය නේද? ඔව්. ලොරිය, ත්‍රිවිරෝධ රථය, යතුරුපැදිය මේ වගේ වාහන බොහොමයක් ගොඩබිම ගමන් කරනවා. දුවලා පුතාට පුළුවන් ගොඩබිම ගමන් කරන වාහනවල රූප ඇඳලා නම ලියන්න. අහසේ ගමන් කරන වාහන. ඔන්න අහසේ ගමන් කරන වාහන. ගොඩබිම ගමන් කරනවා වගේම අහසෙත් වාහන ගමන් කරනවා නේද? මොනවද? ඔව්. ගුවන් යාන, හෙලිකොප්ටර්, චන්ද්‍රිකා, ජෙට් යාන, බැලුන් මේ වගේ යාන අහසේ ගමන් කරනවා නේද? කෆීර් යාන මේ වගේ බොහොමයක් යාන අහසේ ගමන් කරනවා. දුවලා පුතාලා දැකලා ඇති. චන්ද්‍රිකා වගේ දේවල් දුවේ පුතේ අහසේ ගමන් කරන යාන නේද? අභ්‍යවකාශයට යන යාන ඒවා. ජලයේ ගමන් කරන වාහන. ගොඩබිම අහසේ වගේම ජලයේත් වාහන ගමන් කරනවා. ප්‍රවාහන කටයුතු සිදු වෙනවා. මොනවද දුවේ පුතේ ජලයේ ගමන් කරන වාහන? නැව්, බෝට්ටු, ඔරු, පාරු, සබ්මැරීන්, රුවල් නැව්, රුවල් ඔරු මේ වගේ දේවල් තමයි දුවේ පුතේ ජලයේ ගමන් කරන්නේ. දුවලා පුතාලා මේ වගේ වාහනවල ගිහිල්ලත් ඇති. සමහරකට ගිහිල්ලා නැතුවත් ඇති. ජලයේ වාහන ගමන් කරනවා. ඒ ගමන් කරන වාහන දුවලා පුතාලා මේ වගේ අලවලා නම් ලියන්න. එහෙම නැත්නම් ඇඳලා නම් ලියන්න. එහෙනම් අපි දැන් ඉගෙන ගත්තා ගොඩබිම ගමන් කරන වාහන මොනවද? අහසේ ගමන් කරන වාහන මොනවද? ජලයේ ගමන් කරන වාහන මොනවද කියලා. අපිට එන වාහන කොටස් තුනකට බෙදෙනවා. ගොඩබිම ගමන් කරන වාහන, අහසේ ගමන් කරන වාහන හා ජලයේ ගමන් කරන වාහන කියලා. ගොඩබිම ජලයේ හා අහසේ ගමන් කරන වාහනවල දක්නට ලැබෙන වෙනස්කම්. ගොඩබිම ගමන් කරන වාහන, ජලයේ ගමන් කරන වාහන, අහසේ ගමන් කරන වාහන. අපි බලමු මේ වාහනවල තියෙන වෙනස්කම්. ගොඩබිම ගමන් කරන වාහනවලට අනිවාර්යයෙන්ම රෝද තියෙනවා. රෝද දෙකේ ඉඳලා රෝද විශාල ප්‍රමාණයක් දක්වා වාහන තියෙනවා. බයිසිකල් ඉඳන් කෝච්චි දක්වා රෝද තියෙන වාහන අපිට ගොඩබිම දකින්න පුළුවන්. ජලයේ ගමන් කරන වාහනවලට දුවේ පුතේ රෝද අවශ්‍ය නැහැ. අහසේ ගමන් කරන වාහනවල අහසේ ගමන් කරන්න රෝද අවශ්‍ය නැහැ. නමුත් ගොඩබිමට ගැනීමේදී කුඩා රෝද කීපයක් අවශ්‍ය වෙනවා. ඒ වගේමයි ගොඩබිම ගමන් කරන වාහන ගමන් කරන්නේ මහා මාර්ගයේ හා රේල් පාරේ. ජලයේ ගමන් කරන වාහන කොහෙද ගමන් කරන්නේ? ඔව්, ගඟේ
මුහුදේ එවගේ වැවේ ජලය තියෙන ස්ථානවල පමණයි. අහස්සේ ගමන් කරන වාහන ගුවන තමයි ගමන් කරන්නේද? ගොඩබිම වාහන විවිධ හැඩයෙන් යුක්ත වෙනවා. ජලයේ ගමන් කරන වාහන හදලා තියෙන දුවේපුත ජලයේ තියෙන පීඩනය දරා ගන්න පුළුවන් විදිහට. උල් හැඩයක් තියනවා නේද ඉදිරියට? ඔව්. ගුවනේ ගමන් කරන වාහනය හදලා තියෙන දුවේපුත වායු පීඩනය දරා ගන්න. උඩ තියෙන අහසේ තියෙන වායු පීඩනය දරා ගන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙනවා. එතකොට උල් හැඩයකින් තමයි ඉදිරිය සකස් කරලා තියෙන්නේ. ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා. මොනවද? තටු තියෙනවා නේද? තටු සවි කරලා තියෙනවා මේ අහසේ ගමන් කරන වාහනවල. ගොඩබිම ගමන් කරන වාහන භාණ්ඩ මගී ප්‍රවාහණයට වෙන් වෙන වශයෙන් වාහන තියෙනවා. ජලයේ ගමන් කරන වාහනවලත් මගින් හා භාණ්ඩ ප්‍රවාහණය කරන්න පුළුවන්. නැව්වල එහෙම පුළුවන්. පාරුවලත් වාහන භාණ්ඩ මේ වගේ දේවල් ප්‍රවාහණය කරනවා. නැව්වලත් වාහන අරගෙන එනවා නේද? විශාල නැව් ඒ සඳහා තියෙනවා. අහසේ ගමන් කරන වාහනවල මගින් තමයි වැඩිපුරම ප්‍රවාහණය කරන්නේ දුවේ පුතේ. විශාල වශයෙන් භාණ්ඩ ප්‍රවාහණය කරන්නේ සුළු සුළු වශයෙන් භාණ්ඩ ප්‍රවාහණය සිදු කරනවා. ඒවට මගින් ප්‍රවාහණය තමයි විශේෂයෙන්ම අහසේ ගමන් කරන වාහනවලින් කරන්නේ. ගොඩබිම ගමන් කරන වාහනවලට දුවේ පුතේ ඒ වාහනවලින් බස් රථවලට වෑන් රථවලට වගේ වාහනයට ඇතුළු වුණාට පස්සේ අපිට ප්‍රවේශ පත්‍ර ලබා ගන්න පුළුවන්. හැබැයි දුම්රියේදී නම් අපි ප්‍රවේශ පත්‍රය ලබාගෙන තමයි දුම්රියට ගොඩ වෙන්න ඕනේ. ජලයේ ගමන් කරන වාහනවල යනවා නම් නැවක යනවා නම් අපි කලින් ප්‍රවේශ පත්‍ර ලබාගෙන ආසනයක් වෙන් කරගෙන තියෙන්න ඕනේ. අහසේ ගමන් කරන වාහනවලත් ඒ වගේමයි. කලින් ප්‍රවේශ පත්‍රය ලබාගෙන අපි ආසනයක් වෙන් කරලා තබා ගන්න ඕනේ. එහෙම නැතුව අපිට ඒ වාහනවල ගමන් කරන්න බෑ. මෙන්න මේවා තමයි දුවේ පුතේ මේ ගොඩ බිම ජලයේ සහ අහසේ ගමන් කරන වාහනවල ඇති වෙනස්කම්. පොදු වාහන. මොනවද මේ පොදු වාහන කියන්නේ? ගිහි පැවදි බාල මහලු ස්ත්‍රී පුරුෂ ධනවත් දුප්පත් උගත් නූගත් සෑම දෙනාටම භේදයකින් තොරව නිශ්චිත ගාස්තුවක් යටතේ ගමනාගමන පහසුකම් සපයන වාහන පොදු වාහන ලෙස හැඳින්වේ. පොදු වාහන කාලසටහනකට අනුව ධාවනය වන අතර තෝරාගත් සීමාවක ගමන් කරයි. මගීන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇත. ගාස්තුවක් අය කරයි. දූල පුතාලා දන්නවා පොදු වාහනයක. අපි දන්නම වාහනේනේ බස් රථය. මේ බස් රථේ විශේෂයි කියලා වෙන් කරපු තැන් නැහැ නේද? ගිහි පැවිදි, බාල මහලු, ස්ත්‍රී පුරුෂ, ධනවත් දුප්පත් ඕන කෙනෙකුට යන්න පුළුවන් මේ පොදු වාහනේ. එතකොට නිශ්චිත ගාස්තුවක් තියෙනවා. අපි ගමන් කරන සීමාව තුළ ඒ ගාස්තුව අය කරනවා. ගමනාගමන පහසුකම් සපයලා තියෙනවා අපිට. ඒ වගේම තමයි දුවේ පුතේ මේ පොදු වාහනවල එක් එක් අයට එක් එක් ස්ථාන වෙන් කරලා තියෙනවා දැකලා ඇති. බස් රථවල පැවිදි පූජ්‍ය පක්ෂය සඳහා වෙන් කරලා තියෙනවා. ගැබිනි මාතාවන් සඳහා ආබාධිතයින් සඳහා මේ වගේ ස්ථාන වෙන් කරලා තියෙනවා නේද? අපි ඒ වගේ ස්ථානවලට ඒ වගේ ආබාධිත කෙනෙක් ආවහම අපි වාඩි වීම ඉඳ ගැනීමේ පහසුකම් සලසලා දෙන්න ඕනේ. අපි වාඩි වෙලා ඉන්නවා නම් නැගිටලා ඒ වගේ අයට ඒ පහසුකම ලබා දෙන්න ඕනේ. දුල පුතාල එක කරනවා නම් ඉතා හොඳ දෙයක්. එතකොට දුවේ පුතේ මේ පොදු වාහනවල ඕනෑම කෙනෙක්ට යන්න පුළුවන්. අපේ යන තැනක් තියෙන්න ඕනේ. ඒ යන තැනට අදාළව තියෙන වාහනයට ගොඩ වෙන්න ඕනේ. මේ වාහනය මගින් අපි අවශ්‍ය තැනට ගිහින් දානවා ගාස්තුවක් අය කරලා හැමෝටම එකම ගාස්තුව. ලොකු පොඩි බාල මහලු එහෙම කියලා වෙනසක් නැහැ නේද? ඔව්. වැඩිහිටි
කුඩායටනම් ගාස්තුව තරමක වෙනසක් තියෙනවා. මොකද සම්පූර්ණ ටිකට් එකක් හා භාගෙ ටිකට් එකක් වශයෙන් වෙන් කරලා තියෙනවා. ඒ අරෙන්න විශේෂ පුද්ගලයන් කියලා වෙන් කරලා නැහැ. මොනවද දුවේ පුතේ පොදු වාහන? බස්සය, නැව, ගුවන් යානය, දුම්රිය. මෙන්න මේවා පොදු වාහන කියලා අපි හඳුන්වනවා. බස් එකේ අපි ඕන කෙනෙක්ට යන්න පුළුවන් ටිකට් එකක් අරගෙන. නැවෙත් පුළුවන් දුවේ පුතේ අපි යන කොහෙදද යන්නේ කියලා තීරණය කළා. අපිට අවශ්‍ය ගාස්තුව ලබා දීලා නැවේ ගමන් කරන්න පුළුවන්. ගුවන් යානෙත් පුළුවන්, දුම්රියෙත් පුළුවන්. අපි මේ පොදුවේ සියලු දෙනා යන වාහන පොදු වාහන කියලා හඳුන්වනවා. විශේෂයෙන් මතක තියාගන්න දුවේ පුතේ වෙනත් කියන්නේ මගින් රැගෙන ගියාට පෞද්ගලික වාහන අපි පොදු වාහන වලට ගන්නේ නැහැ. දැන් ත්‍රිරෝද රථය පොදු වාහනයක් කියලා අපි ගන්නේ නැහැ. මොකද ඒක පෞද්ගලික අය තමයි, අයගේ තමයි වාහනේ නේද? ඒක නිසා අපි ඒක පොදු වාහනයක් විදිහට ගන්නේ නැහැ. පොදු වාහනවල ලක්ෂණ විශේෂිත පුද්ගලයන්ට අසුන් වෙන් කර තිබීම. ටිච කලින් කිව්වා නේද? පූජ්‍යපක්ෂයට ගැබිනි මාතාවන්ට ආබාධිතයන්ට වගේ අයට මේ පොදු වාහනවල ආසන වෙන් කළ තිනවා. ආරම්භක ස්ථානයක් අවසානයක් තිබීම. වාහනේ පුවරුවක් ගහලා තියෙන බෝඩ් එක ගහලා තිනවා මෙන්න මේ ස්ථානයේ සිට මේ ස්ථානය දක්වා. කොළඹ සිට ගාල්ල දක්වා. එහෙම ගහලා තියෙනව නේද පුතේ බෝඩ් එක? ඕ. එහෙම නැත්නම් දුම්රිය එක වගේ නම් අපි දන්නවා මේ දුම්රිය ගමන් කරන්න මාර්ගය කලින් කියනවා. නියමිත මාර්ගයක පමණක් ගමන් කිරීම. මේ හැමදාම යන්නේ එකම පාරේ. අපිට ඕන ඕන පාරවලදී මේ වාහනය පොදු වාහනයක් අරගෙන යන්න අපිට බෑ. පෞද්ගලික වාහනයක් වගේ නෙවෙයි, පොදු වාහනය ගමන් කරන මාර්ගයේ විතරයි අපිට යන්න පුළුවන් වෙන්නේ. අඩු මුදලකින් ගමනාන්තයට ළඟා විය හැකි වීම. අපිට වැය වෙන මුදල් ප්‍රමාණය ඉතා අඩුයි පොදු වාහනයක ගමන් කරනවා නම්. පොදු වාහනයක ගමන් කිරීමේදී කළ යුතු දේ. පේලියට තම වාරයේ පැමිණි පසු වාහනයට නැගීම. දුලබුතල අහලා තිනවා නේ දර ගීතයක් තියෙන්නේ. පේලි ගැසී බසයට නැග ගත් විට මුතු ඇමුණු අවාගේ මුතු පොටකට. අහලා තිනවා නේද? අන්න ඒ වගේ තමන්ගේ වාරයේ පැමිණි පසු අපි වාහනයට ගොඩ වෙන්න ඕනේ. අපි පොර කමින් වාහනයට නැගින්න හොඳ නැහැ. ඒක පොදු වාහනයේ ගමන් කිරීමේදී නොකළ යුතු දෙයක්. ගමනට නියමිත මුදල් ගෙවා ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්න ඕනේ අපි අනිවාර්යයෙන්ම. ඒ වගේමයි වෙන් කර ඇති ආසන අවශ්‍යතා ඇති අයට පිරිනමන්න ඕනේ. අපි වෙන් කළ තියෙන ආසන පිරිනමනම් අනිත් ආසනත් මේ වගේ අවශ්‍යතා තියෙන අයට දෙන්න ඕනේ. නේද දුවේ පුතේ? වැඩිහිටියෙක් ඉන්නවනම් අපි වාඩි වෙලා ඉන්නේ නැහැ. එයාලට අපි ආසනේ ලබා දෙන්න පුරුදු වෙලා ඉන්න ඕනේ. සංවරව අසුන් ගෙන යාම. අපි බස් රථයේ ගමන් කරන පොදු වාහනයේ ගමන් කරනකොට කෑකෝ ගසමින් අසංවරශීලීව ගමන් කරන්න හොඳ නැහැ. ඒක අශෝභනයි. ඒක නිසා අපි තා සංවරව තමයි මේ වාහනයක ගමන් කරන්න ඕනේ. පොදු වාහනයේ ගමන් කිරීමේදී අපි කරන්න හොඳ නැති දේවල් ටිකක් තියෙනවා. පොර කමින් වාහනයට නගින්න හොඳ නැහැ. ආසන වලට හානි කරන්න හොඳ නැහැ. මම දැකලා තියෙනවා ගොඩාක් දූල පුතාලා ආසන ඉරනවා, ඒවැය විවිධ නම් ලියනවා, හූරනවා, කුරුටු ගානවා. මේ වගේ දේවල් කරන්න එපා දුවේ පුතේ. මොකද පොදු දේපළනේ. අපි මේවා ආරක්ෂා කරොත් තමයි ඉදිරියටත් අපිට මේවා පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ජනේලෙන් පිටතට හා පිටතට අත් හා හිස දැමීම. ජනේලෙන් පිටතට අපි අත් හිස දානවා නම් ඒකෙන් අනතුරු වෙන්නේ අපිටමයි. ඒ දේවල් කරන්න හොඳ නැහැ. පාපුවරුවේ ගමන් කිරීම. අපි කිසිම වාහනයක පාපුවරුවේ නම් ගමන් කරන්න හොඳ නැහැ දුවේ පුතේ. මොකද අනතුරු වෙන්න පුළුවන්. අපිව වාහනයෙන් බිමට ඇදගෙන වැටෙන්න පුළුවන්. ඒක නිසා අපි ආරක්ෂිතව වාහනය ඇතුළට ගිහිල්ලා හොඳින් අල්ලගන්න ඕනේ. දුලපතරත් මේ දේවල් හොඳින් මතක තියාගන්න. වාහන භාවිතයේදී සිදු කරන අයහපත් හැසිරීම්.
වාහනයේ නලාව අධික ශබ්දයෙන් හැඩවීම. වාහනය යනකොට වාහනයේ නලාව අධික ශබ්දයෙන් හඬවන්න හොඳ නැහැ. එතකොට අපේ ශබ්දය දූෂණයට පත් වෙනවා නේද? දුලපුතා දන්න ශබ්ද දූෂණය වෙනවා වාහනයේ නලාව හයියෙන් හැඬෙව්වාම. ඒ කියන්නේ නලා ශබ්දය පරිසරයට හානි කරයි. අහිතකර දුම් පරිසරයට මුදා හැරීම. මේකෙන් වෙන්නේ වායු දූෂණය. වායු දූෂණය වෙනවා අහිතකර දුම් පරිසරයට මුදා හැරියාම. තමාට නියමිත මන්තීරුවේ ගමන් නොකිරීම. අපි වාහනයක යනවා නම් වාහනයට නියමිත මන්තීරුවක් තියෙනවා. ඒ මන්තීරුවේ පමණක් ගමන් කරන්න ඕනේ දුවේ පුතේ. එහෙම නොකළොත් අපි අනතුරට අපි විතරක් නෙමේ අනෙකුත් වාහනත් අනතුරට පත් වෙන්න පුළුවන්. පදිකයන්ට අනතුරු වන ආකාරයෙන් වාහන හැසිරවීම. පදිකයන් මාරුවන ස්ථානයෙන් අනතුරු කර සිදු කිරීම. ඒ වගේම පාරේ අයින් වෙලා යන අයට අනතුරු සිදුවන ආකාරයට වාහනය ගමන් කිරීම වගේ දේවල් කරන්න හොඳ නැහැ. අධික වේගයෙන් රිය පැදවීම. රිය අධික වේගයෙන් පදවන්න හොඳ නැහැ දුවේ නේද? ඔව්. අපිට වේග සීමා දීලා තියෙනවා. අන්නේ සීමාවට අනුව වාහන පදවන්න ඕනේ. එහෙම නැතුත් උනොත් වෙන්නේ අනතුරු සිදුවෙන එක. වෙනත් වාහන සමග තරංගයට ගමන් කිරීම. මේ වගේ දේවලුත් අපි දකිනවා පාරේ ගමන් කිරීමේදී. අපි යන්න ඕනේ අපිට අවශ්‍ය පරිදි මිසක් අනිත් වාහනත් එක්ක තරංගයට නොවන බව අපි මතක තියාගන්න ඕනේ. අනිත් අය අපහසුතාවයට පත්වන ආකාරයට විදුලි පහන් දැල්වීම. අපාර කලිනුත් කිවිදුවේ පුතේ අපි හෙඩ්ලයිට් එක පත්තු කරන් යනවා නම් ඉදිරියෙන වාහනවලට අපහසුතාවයක් නොවන ඉදිරියෙන් වාහන යනවා නම් ඒ හෙඩ්ලයිට් එක ඩිම් කරන්න ඕනේ නේද? එළිය අඩු කරන්න ඕනේ. ඒ වගේ දේවල් අපි නොකළොත් වෙන්නේ අනතුරක්. මේවත් දුල පුතල හොඳට මතක තියාගන්න වාහන භාවිතයේදී සිදු කරන යහපත් හැසිරීම් විදිහට තමයි මේවා අපි දකින්නේ. මේ තියෙන දුවේ පුතේ වාහන ආකෘතියක් නිර්මාණය කර. දුල පුතාට පුළුවන් පොප්සිකල්ස් යොදාගෙන ඒ වගේම ඉවතලන දත් බෙහෙත් පෙට්ටි වගේ දේවල් වලින් කාඩ්බෝඩ් පෙට්ටි වලින් එතකොට ප්ලාස්ටික් බෝතල් වලින් මේ වගේ දේවල් යොදාගෙන වාහනවල ආකෘති නිර්මාණය කරන්න. ටික වීඩියෝ එකක් ගේන්නම් වාහන ආකෘති නිර්මාණය කරන ආකාරය එකක් නිර්මාණය කරලා පෙන්වන්න. දුල පුතාට දක්ෂයි මේ වගේ නිර්මාණ කරන්න කරලා බලන්න ලස්සන නිර්මාණයක් දුල පුතාට කරන්න පුළුවන්. මේ සඳහා අපිට පුළුවන් කැඩිච්ච වාහනවල රෝද සෙල්ලම් වාහනවල රෝදත් යොදා ගන්න. එතකොට ලස්සන වාහනයක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. ගොඩබිම ගමන් කරන වාහනයක් අහසේ ගමන් කරන වාහනයක් වගේම ජලයේ ගමන් කරන වාහනයක් වුණත් අපිට හදාගන්න පුළුවන්. දුල පුතාට මේ ආකෘති දිහා බලලා ලස්සනට වාහන ආකෘතියක් නිර්මාණය කරන්න. දුල පුතාට තියෙනවා මෙන්න මේ ලස්සන ගීතයක්. දුල පුතා දන්නවා මේ ගීතේ නේද උදෑසනම පොඩි අපි දිවෙනවා ලස්සනට ගායනා කරන්න. නැත්නම් අපිට තියෙනවා YouTube එකේ ඕන තරම් මේ සින්දුවේ නම ගෙවුවාම සින්දුව ගායනා කරපු වීඩියෝ එනවා. අපිට ඒ වීඩියෝ එකක් බලන්නත් පුළුවන්. ඒ වගේම බලලා සහෝදර සහෝදරිය යාළුවොත් එක්ක එක්කහු වෙලා ගීතේ ලස්සනට ගායනා කරන්න. තව තියෙනවා කළු මාමගේ බයිසිකලේ ට්‍රිලින් 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 කියලා ඒ ගීතයත් දුල පුතාලා ගායනා කරන්න. මේවා කියවලා මතක තියාගන්න එක නම් ගොඩක් හොඳයි. සමාවිට ප්‍රශ්න වලට අහන්නත් පුළුවන් විභාගයේදී. ඊළඟට තියෙනවා දුවේ පුතේ සිරිත් මල් දමේ කවි දෙකක්. ඒකේ ඒ කවි දෙකෙන් කියවෙන්නේ පාරේ අපි ගමන් කරන්න ඕනේ කොහොමද කියලා. අතින් අත බැඳ පෙළ නොයන් මං මාවත්වල තැනින් තැන කඩවල නොයන් කරුණක් නැතිව කිසිකල. දුර පුතාලා අපි කිව්ව රංචු වශයෙන් පාරේ ගමන් කරන්න එපා කියලා පෙළ ගැහිලා. අතින් අත බැඳ පෙළ නොයන් මං මාවත්වල පාර යන්න එපාලු අතින් අත්වල අල්ලගෙන. තැනින් තැන කඩවල නොයන් කරුණක් නැතිව කිසිකල. කඩවල තැන තැන තියෙන කඩවලට හේතුවක් නැතුව යන්න එපාලු අවශ්‍යතාවයක් නැතුව යන්න එපාලු. පාරේ යන එන විට අයින් වීමෙන් දකුණට
දුව පැන දඟ නොකොට ගමන් කළ යුතුය කී හැම විට. දුල පුතල පාර යනකොට දකුණෙන් අයින් වෙලා ගමන් කරන්න ඕනේ. පාරේ දුව පනින්න හොඳ නෑ. මේ ආකාරයට තමයි අපි පාරේ ගමන් කරන්න ඕනේ කියලා තමයි ඒ කවි දෙකෙන් කියවෙන්නේ. දුල පුතල මේ කවි දෙකත් හොඳින් පාඩම් කරගන්න ගීතයයි මේ ගීත දෙකත් හොඳින් පාඩම් කරලා තියාගන්න සමහරක් විට විභාගවලදී අහන්න පුළුවන්. ඔන්න දුවේ පුතේ අපි අද තුන ශ්‍රේණියේ ගමනාගමනයේ පාඩම ඉගෙන ගත්තා. දුල පුතාලා පාඩමට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේමයි යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. දුල පුතාලා තවමත් ටීචර්ගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ තියෙන ටීචර්ගේ ලෝගෝ එක උඩ රවුම උඩ ක්ලික් කරාමත් subscribe කරන්න පුළුවන්. එහෙම නැත්නම් පල්ලෙහා subscribe button එක රතු පාටින් තියෙනවා නම් ඒ උඩ touch කරන්න. එතකොට subscribe කරන්න පුළුවන්. දුල පුතාලගේ අදහස් කියලා comment එකක් දාන්න. තව මොනවද ඕන පාඩම්? ඒ වගේ දේවල් තියෙනවා නම් දුල පුතාලට පුළුවන් comment එකක් දාලා ටීචර්ගෙන් ඉල්ලන්න. තවද ඒ පුතේ දුල පුතාලට පුළුවන් ඉඳුනිල් ටීචර් Telegram group එකත් එකතු වෙන්න. දුල පුතාලගේ ගැටලු තියෙනවා නම් ඒ group එකට දාන්න ටීචර්ට උත්තර දෙන්න පුළුවන්. ටීචර් පාඩම් වලට අදාළ පැවරුනොත් මේ group එකට යොමු කරන්නම්. එතකොට දුල පුතාලට මේ පැවරුමත් බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් දුවේ පුතේ අපි තවත් පාඩමක් සමග ඉඳුනිල් ටීචර්ගේ YouTube channel එකෙන් ඉතා ඉක්මනින් හමු වෙමු. මගේ දුල පුතාලට සුබ දවසක්. අයුබෝවන්.